අයිබෝධයුත්ත අපි අද කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ අපි කතා කරමින් ඉන්න 2010 ගණිත දෙක ප්‍රශ්නපත්‍රයේ දන අපි දැන් මේ වෙනකොට ගණන් 6ක් සාකච්ඡා කළා අද මම කතා කරන්න හදන්නේ දෙවෙනි ප්‍රශ්නපත්‍රයේ B කොටසේ පළවෙනි ගණන ඒ කියන්නේ 7 වෙනි ගණන 7 වෙනි B කොටසේ පළවෙනි ගණන බොහෝ විට ඔබට ලැබෙන්නේ අපිට කියවුණා තේරුම් ගන්න පුළුවන් ශ්‍රේණි සම්බන්ධ ගැටලුව මේකේ තියෙන සම්පූර්ණම ගාන සමාන්තර ශ්‍රේණි පමණයි. මම කොච්චර ලේසිද කියලා මම කියවනවා. විද්‍යාලීය සරඹ සම්දර්ශනයක සිසුන් ස්ථානගත කරුනේ පළවෙනි පේලියේ 10 දෙනෙක්. දෙවෙනි පේලියේ 13 දෙනෙක්. තෙවෙනි පේලියේ 16 දෙනෙක් ආදී වශයෙන් මේ රටා. ඔබට සමාන්තර ශ්‍රේණි සම්බන්ධව දෙන්නේ ගැටලුවක් දුන්නත් ඒකේ රටාවක් තියෙනවා. संख्या रटाव ए संख्या अनुक्रमया संख्या अनुक्रमया एकदम मेके शिशुन तीयलतीयन प्रमाण संख्यात्मको लियल वेलुवाम ओबट लभिन्ने संख्या अनुक्रमया एक मुकद्द कियला बलमु अपि पलमु पेलिये 10 देनाई पलवेनि पेलिये इन्नो 10 देने इलांगट देवेनि पेलिये 13 आई इलांगट देवेनि पेलिये 3वेनि पेलिये දාසෙයි මේ ආදී වශයෙන් මේක තමයි රටාව. එතකොට ඔබට පේනවා දැක්ක ගමන් අපි සරම් තන්දර තැනදී මොනවා ගැන කතා කළා මේ තියෙන සංඛ්‍යා ශ්‍රේණිය මොකද්ද ශ්‍රේණිය? අපිට පේනවා 10යි 13යි අතර වෙනස 3යි. 13යි 16යි අතර වෙනස 3යි. ඒ කියන්නේ මේ අනුයාත පද අතර අන්තරය සමානයි. එවැනි සංඛ්‍යා අනුක්‍රම වලට කියනවා සම අන්තර ශ්‍රේණිය. දැන් සමාන්තර ශ්‍රේණියක්. ඒ කියන්නේ අනුයාත පදාන්තර අන්තරයට අපි කියන පොදු අන්තරයයි මෙතන අන්තරයමයි මෙතනක් තියෙන්නේ. පොදු අන්තරය මේ ශ්‍රේණි D අපි දන්න සංකේතේ D කියන්නේ 3යි. ඔබ මේ පද 3 ලියලා පොදු අන්තරය ලබා ගත්තා නම් D කියන්නේ 3යි කියලා ඔබට මේකටත් එක ලකුණක් ලැබෙනවා. බලන්න කොච්චර සරලද කියලා මේ ගණන් වලට ලකුණු ගන්න එක. හරි සර්. ওই විදිහට ලකුණු ගන්න බෑ පුතේ අපේ වෙන කිසිම විශේෂයක. ගණිතයේදී සමහර වෙලාවට එක ඉලක්කමකට ඔබට ලකුණු ලැබෙනවා. මේ පද තුන ලිව්වාම ඔබට පොදු අන්තරය තියෙන බව පේනවනේ. සමාන්තර ශ්‍රේණියක් කියලා තේරෙනවා. ඊළඟට කියනවා ඔයින් අහනවා එහි නවවන පේලියේ සිටින සිසුන් සංඛ්‍යාව එතකොට ඔබ මේක සමාන්තර ශ්‍රේණියකට 9 වෙනි පළවෙනි පේලිය 2 වෙනි පේලිය 3 වෙනි පේලිය ඕම ගියාම 9 වෙනි පේලිය 9 වෙනි පේලියේ ඉන්න සිසුන් ගන්න කියන්නේ අපේ ශ්‍රේටි දැනුම පාවිච්චි කළාම අපිට පේනවා සමාන්තර ශ්‍රේටියක 9 වන පදේ අප 9 වන පදේ දන්න අප දන්න පදයක් වෙන සූත්‍රේ පදයක් වෙන සූත්‍රේ TN සමානයි A+N ඍණ එක වාරයක් D එනවා අපිට TN ඒ කියන්නේ 9 වෙනි පදේ දැන් මේකේ A A සමානයි 10යි D සමානයි 3යි N කියන්නේ 9යි ওই ටික ආදේශ කරලා මේ සූත්‍රයට TN ඒ කියන්නේ T 9 හොයන්න පුළුවන් T 9 9 වෙනි පදේ සමානයි 10 ධන M කියන්නේ 9යි 9 ඍණ 1 D කියන්නේ 3යි එතකොට 10 ධන 9 එකක් ගියාම 8යි 10 ධන 8 වරක් 3. ඒ කියන්නේ 10 ධන 24 උත්තරේ 34යි. එතකොට අපි මොකද්ද මේකට දෙන්න ඕනේ? 9 වෙනි පේලියේ සිසුන් ඉන්නවා 34 දෙනෙක්. ඔබ ඒකට මේ සූත්‍රය ලබා ගත්තට එක ලකුණයි. මේ උත්තරේ ගත්තට තවත් ලකුණක් හම්බ වෙනවා. එතකොට ඔබට හම්බ වෙනවා දැනට ලකුණු තුනක් දීලා තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේක ඔබට ශ්‍රේණි ගානට අදාළ සූත්‍ර විභාගයට දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පදයක් ශ්‍රේණි සූත්‍රේ, පද ගණනක එකතුව ශ්‍රේණි සූත්‍රේ, ඒ සූත්‍ර දැනගෙන ඉන්නට ඕනේ. අපි දැන් දෙවෙනි කොටස බලමු. එකෙන් කියනවා සිසුන් 50 දෙනෙකු සිටින්නේ කුමන පේලියේ? මොකද්ද මේ කියන්නේ? සිසුන් මේ විදිහට තියන් ගියාම එක තැනක ඉන්න සිසුන් 53. ඒ 53 ඉන්න පේලිය කුමක්ද කියලා අහන්නේ. පේලිය කුමක්? ඒ කියන්නේ අපේ ශ්‍රේටි දැනුම පාවිච්චි කරලා නම් මොකක්ද කියන්න තියෙන්නේ? ඔව්.
අපිට 53 කියන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න. N හොයන්න. එතකොට මෙයා එයා තමයි TN. TN 53. TN කියලා N වෙනි පදේ 53යි N කියන්නේ කීයද? 53 වෙන්නේ කීවෙනි පදේ? ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ළමයි 53ක් ඉන්නේ කුමන පේළියේද කියලා නේද? පේළිය අපි ගත්තේ පේළිය කියලා කියන්නේ පද ගන්න. 10 නම් 10 වෙනි පදේ. 15 නම් 15 වෙනි පදේ. ළමයි 53ක් ඉන්නේ 15 වෙනි පේළිය නම් අපේ ශ්‍රේටි දැනුම අනුව 53 කියන්නේ 15 වෙනි පදේ වෙන්නේ. එවනම් අපි TN කියන්නේ 53යි නම් මේ තොරතුරු ආදේශ කළා N කියන්නේ කීයද කියලා හොයමු. දැන් N දන්නේ නැහැ. N හොයන්න. සූත්‍රය අපි ලියනවා TN සමානයි A ධන N ඍණ 1 වාරයක් D. TN කියන්නේ දැන් 53යි. 53 සමානයි 10 ධන N දන්නේ නැහැ. N ඍණ 1 වාරයක් D කියන්නේ 3යි. මෙන්න මෙතන සුළු කරන්න ඕන ප්‍රවේශයෙන් පුතේ මේ වරහන්න තුල තියෙන ප්‍රකාශනයේ සුළු වෙලා නැති හින්දා ඒකේ පද දෙකම 3න් ගුණ කරන්න. එතකොට කොහොමද දෙන්නේ? 10 ධන 3න් ගුණ කළාම 3යි n ඍණ 3. හරි. එතකොට 53 සමානයි 10න් 3ක් ගියම කීයද? මේ සුළු කරගත්තාම 7යි. 7යි ධන 3යි n මෙහෙ ලියනනම් 3n සමානයි 7 මේ පැත්තට ගියම ඍණ 7 වෙනවා. 53 ඍණ 7 3n සමානයි 53 7 ගියම කීයද? 3න් 7 බෙදා 3න් 7 ගියම 6යි 4යි 40 40 හරි බලන්න 53යි 13න් 7 ගියම 6යි 4යි n සමානයි 3 3 5 15යි. අපි බලමු 53 නෙමේ පොඩි අත්තරද්දක් වෙලා ඇත්තේ 52යි. මේ පදේ 52යි. එතකොට මෙතෙන්ට එන්නේ 52යි. දැන් ඒක ඔබ තේරුම් ගන්න ඕන. ඇයි මට ඒ ගැටලුව එතනදි මතුවේ? දැන් මම මෙතන ලියලා තිබුණේ 53යි කියලා. 53 යදුවාම ඔබට පේනවා ලැබෙන්නේ 46. ඔබට ඉක්මනින් වැරද්ද හඳුනා ගන්න මම මේ කෙටි ක්‍රමයක් කියන්නේ. 46 ආපු ගමන් ඔබට පේනවනේ 3න් බෙදෙන්නේ නැහැ ඉතුරු වෙනවා. N නොබෙදී ඉතුරු වෙන්න බෑ. මොකද N-ට එන්න ඕනේ හැම වෙලාවෙම පූර්ණ සංඛ්‍යාව. හේතුව N කියන්නේ පද ගණක්නේ. පද 1යි, පද 5යි, පද 10යි, පද 12යි කියනවා මිස පද 12 මාර, පද 11 මාර වගේ පද නැහැ. ඒක නිසා N හොයන්න ගියාම හැම වෙලාවෙම මතක තියාගන්න N-ට එන්නම ඕනේ ධන පූර්ණ සංඛ්‍යාවක්. ඒක තියෙනවා. ඒ නිසා තමයි මට මේ අඩුව දැක්කේ. එතකොට මෙතෙන්ට එන්න ඕනේ N 52 කියන්නේ කීවෙනි පදයේද කියලා අපෙන් අහන්නේ. එතකොට මෙතනත් 52. එතකොට මෙතනත් 52යි පුතේ. දැන් අපි 52ෙන් අඩු කරමු. 12 2න් 7 12න් 5යි 45යි. N බලන්න 45 3න් බෙදන්න ඕනේ. 3 අර 1 3යි 15ට 5. ඒ කියන්නේ N කියන්නේ 15යි. ඒ කියන්නේ 52 වෙන්නේ 15 වෙනි පදේ. 52 වෙන්නේ 15 වෙනි පදේ. ඔබ ඒකට මෙන්න මේ සූත්‍රය ලියලා මේක ආදේශ කළාට ලකුණකුයි මේ පිළිතුර ලබා ගත්තට ලකුණකුයි ලකුණු දෙකක් ලැබෙනවා. දැන් එතකොට ඒ ගානේ ඔබ ලබා ගත්ත ලකුණු පහ තව ලකුණු පහයි තියෙන්නේ. දැන් අපි බලමු ඊළඟ කොටස. ඊළඟ කොටසේ තියෙනවා අපි දැන් ඊළඟ කොටස කියනවා සරම් සඳර්ශනයේ පෙළි 18ක් තියෙනවා. මේ සරම් සඳර්ශනයේ ඔක්කොම තියෙනවා පෙළි 18ක්. සඳර්ශනයට සහභාගී වූ මුළු සිසුන් ගන්න. මොකද ඒ කියන්නේ දැන් මේකේ තියෙනවා පෙළි 18ක්. පෙළි 18ේ ඉන්න මුළු සිසුන් ගන්න කියන්නේ පද 18ක එකතුව. පද 18ක එකතුව. A කියන්නේ 10යි, D කියන්නේ 3යි. A කියන්නේ 10යි, D කියන්නේ 3යි, N කියන්නේ 18යි. පද 18ේ එකතුව ඉක්මනින් හොයමු.
එසෙන් සමානයි සූත්‍රය දන්නවම ඉන් බෙදීම දෙක දෙකයි ඒ දන එන් රෙන එක වාරයක් ඩි දැන් එස් 18 පද 18ක එකතුව 18 බෙදීම දෙක දෙකයි ඒ කියන්නේ දෙවරක් 10 එකතු කිරීම එන් කියන්නේ 18යි 18යි රෙන එකයි ඩි කියන්නේ 3යි ඉතින් මේ ටික දැන් ප්‍රවේශම සුළු කරමු 18 දෙකෙන් බෙදෙනින්ද බෙදලා ඉමු 9යි දෙවරද්දායේ 20යි ධන 18 එකක් ගියාම 17 වෙනකොට 17 වත් 3ක් හරි දැන් අපි බලමු 9යි 20 එකතු කිරීම මේක 3ෙන් ගුණ කරලා ඉන්නේ 17 3 * 21යි 3 * 1 2යි 5යි 52යි එතකොට අවසානෙට එනවා 9 ගුණ කිරීම 21යි 20යි 50ක එකතු කරාම 71යි 1යි 2යි 5 71යි 71 9ෙන් ගුණ කරන්න 9 වරක් 1 9යි 9 වරක් 7 63යි ඒ කියන්නේ ඒ පේලි 18යි නම් සරම්තරණ තියෙන්නේ ළමයි ඕන වෙනවා 639ක් ළමයි 639 සහභාගී වූ මුළු සිසුන් ගන්න අපිට ඒකට ලකුණු ලැබිලා තියෙනවා මේ විදියට මේ සූත්‍රයේ ලිව්වට එකයි ඊළඟට ඒක ආදේශ කළාට එකයි පිළිතුර ලබා ගත්තට එකයි ලකුණු තුනක් ඒ ගානේ ලැබුණා දැන් අපිට ලැබිලා තියෙනවා ලකුණු 8ක් මේ වෙනකොට සම්පූර්ණ ගානට ගාන හොඳට කියවලා තේරුම් ගන්න ඊළඟට ඒක අහනවා හොඳ තර්කානුකූල ප්‍රශ්නයක් ඒ තමයි අමතර සිසුන් 131 දෙනෙක් සහභාගී කරගත්තොත් වැඩිපුර පේලි 3ක් සම්දර්ශනයට එක්කල හැකි බව විදුහල්පතිතුමා පවසනවා. මේ විදුහල්පතිතුමා කියනවා තව ළමයි 131ක් මේකට එකතු කරව. අපිට තව වැඩිපුර පේලි 3ක්, ඒ කියන්නේ පේලි තිබුණේ 18යි. තව පේලි 3ක් එකතු කරන්න පුළුවන් වෙනවා කියලා විදුහල්පතිතුමා මේ ප්‍රකාශනයේ සත්‍ය නොවන බව ඔබ පෙන්නන්නේ තර්කානුකූල ප්‍රශ්නයෙන්. ඔබ පෙන්නලා දෙන්න ඕනේ එතුමා කිව්ව ප්‍රකාශනේ වැරදි කියලා. දැන් එයා කියන විදිහට තව ළමයි 131ක් එකතු වුණාම තව පේලි 3ක් දාන්න පුළුවන්. ඒතර ඔක්කොම පේලි කීයක් වෙනවද? 18යි දැනට තිබුණු පේලි. තව 3ක් එක්කුණා පේලි 21යි. අපි බලමු පේලි 21ක් හැදුවොත් ළමයි කොච්චරක් ඕනද කියලා. පේලි 21කට. මේකට n වෙනුවට 21 යොදලා පේලි 21කට කොච්චර ළමයි ඕනෑද කියලා බලමු ඉස්සෙල්ලාම Sn සමානයි n බෙදීම 2 2යි ඒ ධන n ඍණ 1 වාරයක් d අපි ඉස්සෙල්ලත් හැදුවා මේ පාවිච්චි කරලා ඉක්මනින් පද 21ක එකතුව ගමු 2යි a දෙවරක් 10 20යි අසරයි පස්සේ ගුණ කරමු අපි 2 ගුණ කිරීම 10 එකතු කිරීම 21 න් එකක් ගියාම 20යි මම 20 ලියන්න 20 ගුණ වෙන්න ඕන කියලා පුතේ d කියන්නේ 3 කරයි දැන් 21 බෙදීම 2 අපි ඒක පස්සේ බෙදමු බෙදන්න යන්න එපා මෙතන තියෙන අගය බෙදෙන්නේ නැත්තම් ඔබ බෙදන්න යන්න එපා ඒ විදිහට වෙනකන් ගියල්ට ගෙනු දෙවරක් 10 20යි එකතු කරන්න ඕනේ 3 වරක් 20 කියන්නේ 60යි එතකොට දැන් 21 බෙදීම 2 ගුණ වෙන්න ඕනේ 60යි 20යි එකතු කරලා 80යි. දැන් බලන්න මෙතන දෙකත් එක්කලා බෙදලා යනවා. 80ට 2ව 40යි. දැන් ගුණ කරමු 21 40න් 0යි 4 වරක් 1 4යි 4 වරක් 2 8යි. පෙළි 21ක් හදන්න නම් ළමයි ඕනේ 840. දැන් විදුහල්පතිතුමා කිව්වේ කොහොමද? තව ළමයි 131ක් එකතු වුණාම අර ඉස්සෙල්ල ගානට පෙළ මේ ගාන වෙන්න බෑ නේද? එයා කියපු ඇත්ත. අපි දැන් 639ට එතුමා කිව්වා 131 එකතු කරමු. මේ දෙක එකතු කරාම 9යි 1යි 10යි 3යි 3යි 6යි 1යි 7යි 6යි 1යි 7යි. හරිනේ? 9 1 10 ඉතුරු 1 3 3 6 1 7 ඉතුරු නැහැ 770යි. එතුමා කිව්ව විදියට එන්නේ 770යි. අපිට ඕනේ ළමයි 840ක් ඒ පේලි 21 සාදන්න. ඒ කියන්නේ 770 840ට වඩා කුඩායි.
එනිසා විදුහල්පතිතුමා කිව්ව කතාව අසත්‍යයි. ආන ඔබ පෙන්නලා දෙන්න ඕනේ පේලි 18කට ළමයි 840ක් ඕනේ විදුහල්පතිතුමා කිව්ව විදියට ළමයි ඕනේ 770යි. ඉතින් 770 840ට වඩා කුඩා හින්දා එතුමා කිව්ව ප්‍රකාශනයේ සත්‍ය වෙන්නේ නැහැ. ඔබට ඔය මම B කොටසේ හත් වෙනි ගාන වෙනකන් දැන් කතා කරලා තියෙනවා. අපි B කොටසේ දෙවෙනි ගාන නිර්මාණ ගාන ඊළඟට සාකච්ඡා කරමු දෙපොතේ. මේ ගණන් ටික දැනට කතා කරමු. මම හිතනවා ඔබ මේ වෙලාවට හදලා ඇති. ඔබ හදපු ආකාරයත් මම ගොඩනගපු ආකාරයත් සංසන්දනය කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඔබ නිවැරදිද නැද්ද කියලා. ඔබට ආයතනදී පොඩි අපහසුාවක් නොතේරෙන තැනක් තිබුණොත් මට කතා කරන්න. හොඳයි, අපි ඊළඟ වීඩියෝයේ මුණ ගැහෙමු නිර්මාණ ගානත් එක්කලා. තේරුවන් සරණයි.